මේක සර්ගේ උමනාට වෙච්ච දෙයක් නෙවෙයි. මේක වෙන කෙනෙකුගේ උමනාට වෙච්ච දෙයක්. ඒත් මට කියන්න දෙන්න. මට පුළුවන් තරම් අවංකව මම සර්ට සේවය කළයි කියලා. මං යනවා සර්. दवसिया मोखरी जुब्बे बलानी आरंजियां එම වෙන්න පුළුවන් මම දවස් දෙක තුනක් බලයක් කා කුරුණේ රුවා ලොකයි කාමරේ ඉඳලා එළියට එනවා ඩෑෂ් මාත්‍යාටත් පිටකොන්දක් නැහනේ බං ඒකනේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ දැන් ඉතින් මාරු කරලා පස්සේ වැඩක් නැහනේ ඉස්සර වගේ නෙමෙයි දැන් මේක තනි අයිතිකාරයෙක්ගේ මිනිහට ඕන දේ තමයි අවසාන තීරණය වෙන්නේ අපි සුමලපාලයා ඌ ජැකට් ගහලා කියලා තමයි ආරංචිය දෙන්නේ ඔව් ඔව් ඕකත් හරිය අඟුත්තරය විරාජ් बेहगा हिटपा प्रियंत उतन टेन्ड इला सूसकानी मट मम तेहगा बल मुखद वेला राजवकालिकारी कमकने काली मेडिकल कैब सर्विस කෙනෙක් කඩුණ ගාම ආපමාව වැට ගන්නවා කියලා අපරාධනේ ඔයා මට කලින් කිව්වා නම් අපේ ගෙදර වාහනේ වැඩට ගන්න තිබ්බා මොන එකද මිනිහෙක් ගත්තා කමක් නැහැ රාජ මාත්‍ය මමත් කලින් ඒක ගැන හිතුවේ නැහැ මං කියද ඔයා හිට උදේම අපේ ඔෆිස් එකට එන්න මේ කුරේරුට ගිහලා මං හොඳ ජොබ් එකකට දාන්න राज्य मटे कंतोर ओनम दिया
නමුත් මම කිසි දෙයක් කරගන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ මොකද්ද? මට ඔය පොඩි පොඩි දේවල් කරගෙන වැඩක් නැහැ සෝමි. මට ඕනේ කරන්නේ අපි මේ ලක්ෂ ගානක ණය පියවගන්න. ඒකට ඉතින් ලොක්කව තව තවත් හිතවත් කරගන්න ඕනේ. ඊට පස්සේ ආ බලන්නකෝ මං කොහොමද ඉන්නේ කියලා. අනේ මේ ඔයා දවල් හීන දකින්නවා. හැමදාම ලොක්කව අල්ලගත්තා කියනවා. කොහොතාම එක වැඩක්වත් කරගත්තද? ඔයාට සෝමේ කොහොම කිව්වත් මේක තේරෙන්නේ නැහැ. දැන් බලන්න. දැම්ම මම ලොක්කගෙන් සල්ලි අදින්න ගියොත් මොකද වෙන්නේ? ලොක්ක මං ගැන සැක හිතනවා. ඒකයි සෝමේ මම මේ සද්ද නොකර ඉන්නේ. අනේ මන්ද මට නම් ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ මෙතන කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන එක විතරයි. ඔයා මෙතන සුරංගනා කතා කිය කියා ඉන්නවා. හරි හරි. මට තව මාස 3ක් කල් දෙනවා. මම මේ ණය සේරම ගෙවලා දාන්න. බලමුකෝ. අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා ආයිබෝවන්ද ඔබතුම මචං මේ මොකද වෙන්නේ දැන් ඉතින් පස්සට ගිහලා යන්නේ යනවා මේ ඉස්සරහට අර තියෙන අර කුටුව මගේ කුටුව පැතුම් thank you yeah 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 my congratulations thank you गेदर प्रश्न बेरेना අපේ ගෙදර වාහනෙට දාන්න දීපා. විශ්වාසවන්ත කෙනෙක් නේ. මිනිහා ඉගෙන ගන්නක් තියෙනවා. බැලුවේ අපේ ඔෆිස් එකේ මොකක් හරි වැඩ කර දාන්න බැරි වේද? පුළුවන් නේද? අපේ රණසිංහ නෝනා එක්ක කතා කරලා මොකක් හරි හොඳ තැනකට අපි බලලා දාමු සමිනියෝ. අනේ කුරුමේ. මොකක් හරි කරන්න. මට වැඩි ඕවා ගැන තේරෙන්නේ නැහැනේ. මේ තමයි ඉස්සර ඇති. ආ. එනස මං ගිහලා කතා කරන්න දෙයක්. හොඳයි. හොඳයි. බලගවන්න. මට ලොකු සර්විස් එකක් එනස මං ගිහලා කතා කරන්න දෙයක් හොඳයි හොඳයි බලගවන්න මට ලොකු සර්විස් එකේ සේරම කිව්වා යම්කෝ අපේ සෙක්ෂන් එකේ පැත්තට එන්න මල්ලි ඔයා ඇඩ්වාන්ස් ලෙවල් වැඩි දියට පාස් කර දෙකයි ඔව් එහෙනම් මල්ලි मेहनत
ඉතින් අධ්‍යාපනයේට ගැළපෙන විදිහම රස්සා නම් නැහැ. මොකද ඔයාටම තේරෙනවානේ මේක නිකන් වෙනස් විදිහ ඔෆිස් එකක් නේ. හැබැයි ඉතින් රාජමාත්‍යා කිව්ව නිසා මම අපේ ඩිරෙක්ටර් නෝනටත් කතා කරලා ඔයාට මෙතන මොකක් හරි හොඳ දෙයක් කරලා දෙන්න. හ්ම්? වැඩිනු ඔබට. हों वचन से टॉप मेलेडिया दान बोला
අමනාද පත් පොඩ්ඩක් බලන්න හරි හරි මගේ කන්ටැක්ට් තියෙනවා මමත් බලන්න නිශාන්ත මාත්‍ය ආපු ගමන් මම පියල්ගේ වැඩේ කරලා දෙන්න. උඹ යතන්ක මං ගිහලා එන්න. ආවිලා කියන්න. නෑ මං කියන්නේ අසංක මට මෙතන ලොකු අසාධාරණයක් සිද්ධ වුණානේ. ඔයාලා දන්නවනේ සුමන පාලට වැඩිය මට අවුරුදු දෙකක් එක්ස්පීරියන්ස් තියෙනවා. එහෙම තියෙද්දි සුමන පාල කුරුණේරු අල්ලගෙන මාව කපලා එතනට ගියා. උඹ කියන එක හරි. නමුත් විරාජ් මේක පුද්ගලික ආයතනයක්. මේකේ හරි හෝ වැරදි තීරණ ගන්නේ රාජ මහත්තයනේ. ඉතින් අපි කොහොමද ඒවට ඔබ්ජෙක්ෂන් දාන්නේ? නෑ මං කියන්නේ මමත් මේ වෘත්තීය සමිතියේ ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට මේ වෙච්ච අසාධාරණ ගැන කතා කරන්න බැරිද? විරාජ් තරහ වෙන්න එපා. මේක පොදු ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේක පුද්ගලික ප්‍රශ්නයක්. මේකට හොඳම දේ තමයි ඔයා ගිහිල්ලි වෙලා රාජ මහත්තය හැමෙලා කතා කරන්න. මට රාජ මහත්තයත් එක්ක කතා කරන්න බැරි කමක් නෙමෙයි. මං කියන්නේ අපි සියලු දෙනාම එක්ක වෙලා මේකට විරෝධය පාන එක වඩා හොඳයි කියලා දැන්නා. ප්‍රියන්තාර කිව්වා වගේ මේක රාජ මහත්තයා ගත්ත තීරණයක්. ඕගලන්ට වැඩක් නැහැ කියලා කිව්වොත් අපිට කරන්න දෙයක් නැහැ විරාජ්. මම නම් හිතන්නේ ඔයා පුද්ගලිකවම රාජ මහත්තයා හම්බෙලා මේක ගැන තීරණයක් ගත්තොත් හොඳයි කියලා. හරි ආනන්ද. එදා අර ලලිත් ගහපු වෙලාවේ සේරම එක්ක වෙලා කතා කරුවේ. එතකොට ඒක පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයිද? විරාජ් ඒකයි මේකයි සංසන්දනය කරගන්න එපා. කෙනෙකුට ගහන එක ක්‍රිමිනල් කේස් එකක්. ඔයාට උනේ අසාධාරණයක්. අන්න ඒක තේරුම් ගන්න. ඔව්. දැන් ඒ ගැන කතා කරුවා කියලා වැඩක් නැහැනේ. එහෙම කතා කරුවා කියලා මට ඒ පුටුව ආපහු ලැබෙන්නෙත් නැහැනේ. ඊට වඩා හොඳයි මේ තියෙන විදිහට කරගෙන ඉන්නේ. එහෙම නෙමේ විරාජ්. ඔයා පුද්ගලිකවම ගිහලා රාජමාත්‍ය හම්බෙලා මේ ගැන කතා කරගන්න. හරි. දැන් ඔයාලා කියන විදිහට අපි කට්ටියම ගිහිල්ලා කතා කරුවත් මං තනියම ගිහිල්ලා කතා කරුවත් ලැබෙන්නේ එකම උත්තරේ නං මං සද්දනද නිකන් ඉන්න. හැබැයි අපි මේ වෘත්තීය සමිතිය වල ඉන්නේගේ තේරුමකුත් නැහැ. විරාජ් එහෙම කතා කරන්න එපා. ඔය ඇත්ත තේරුම් ගන්න. ඔයාට අසාධාරණයක් වුණා තමයි. නමුත් මේක පුද්ගලික ආයතනයක්. වෘත්තීය සමිතියකට උනත් යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට අපිට යන්න බෑ. මම බලා ගන්නවා. මම හිමීට අඟවන්නම් එන්න විදියක් නැහැ කියලා. දැන් මේ ඩ්‍රයිවර් කෙනෙකුට හොයා ගන්න වෙයි නේද? ඉස්තර මෙහෙ හිටපු ඩ්‍රයිවර්ගේ පුතා දැන් වැඩ කරන්නේ අපේ ඔෆිස් එකේ ලොක්කමයි දැම්මේ. බලලා බැරිම වුණොත් මිනිහව මාපහු කරකෝල ගන්නවා මෙහෙට. ඔයා අර මාලක් කියනවා දැවෙන්නේ නේ? එයා තමයි. හැබැයි මිනිහා ගැන හොඳ කියන මාත් අහලා තියෙනවා. හොඳ වෙලාවට මිනිහවත් හිටියේ. නැත්තම් මට වහකණ්ඩ තමයි වෙන්නේ. මම යනවා මැඩම්. අර ටික අස්සලා වෙන දවස් අනකට එන්න එන්න කුරුනේරු
මේ මේ අපි අර ගමනේ යන්නේ කවද්ද මම මේ විශේෂයෙන්ම ආවෙත් මැඩම්ට ඒක මතක් කරලා යන්න අනිද්දානේ මැඩම් දැන් කාට හරි මාත් එක්ක යන්න ඉන්න වෙනවා නැත්නම් මම යන්න දන්නේ නැහනේ නෑ 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 අපි එනවා මම හරි ජානකී හරි අනිවාර්යයෙන්ම මැඩම් එක්ක යන්න එනවා හොඳයි 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 අනේ මැඩම් ඒ මොන්ඩිසෝරි ප්‍රින්සිපල් හරි සන්තෝෂයෙන් ඉන්නේ මැඩම් උත්සවයට එනවා කියලා මට ටෙලිෆෝන් කරලා හරියට ස්තුති කළා ලොකු උදව්වක් කළේ කියලා කිව්වා පවුනේ පොඩක් ඉඳගු මම ඩයරි අරන් එන්නම් ඈ හොඳයි रत्नाबाटी मगे
මහත්තයා ඇතුළේ ඉන්නව නේද? ඉන්නවා සර්, ඇතුළේ ඉන්නවා. එතකොට මොනට යන්නකෝ මම මැනේජර්ට කියලා තියන්න. ආ හරි හරි එන්නකෝ. හොඳයි සර්. ආ කුරේර කොහමද? අද වැඩට ආවේ නෑ නේද? හරි ප්‍රශ්නයක් වුණානේ සර්. මට අද පාන්දරම ගමේ යන්න සිද්ධ වුණානේ. එහෙම කුදී ඊට කලින් සර් මට කියන්නකෝ කරුණාරත්න ගමේ යන්න කලින් සර්ට මොකද කිව්වේ කියලා. මට මොකක්ද කියන්නේ? මේ මම පඩි දුන්නා. දවස් දෙක තුනකින් එන්නම් කියලා කිව්වා. එච්චරයි. බලන්නකෝ සර්. මේ එක මහ කැත වැඩන්නේ කරලා ගිහින් තියෙන්නේ. ඒ මොකද? මට සර්ගේ මූණ බලාගෙන කියන්නත් ලැජ්ජයි. ඇයිද කියන්නේ මම විශ්වාස කරලා ගෙනත් දාපු මිනිස්සයානේ. හරි හරි. කුරුණේ කියන්නකෝ. මම පාන්දරින්ම ගියා ගමේ. ගිහින් ඇහුවා ඇත්ත කියපල මොකද්ද උනේ කියලා. මිනිහානම් කියන්නේ මේ බිම තියලා අහුල ගත්තා කියලා. ඒ වුණත් මට සැකයි. මොකද මිනිහා දන්නවා මාලේ මේ ගෙදර කෙනෙක්ගේ කියලා. ඉතින් මිනිහට දෙන්න තිබුණා. එතකොට දැන් කුරුණිරු ගමේ ගියේ මාල ගෙන්නෙමද? ඔව් සර්. මේ තියෙන. මෙන්න මාල්. මම මිනිහට හොඳටම දොස් කිව්වා සර්. මගේ විශ්වාසය නැති කළා කියලා. මම කිව්වා උඹයි මාත් එක්ක කතා කරන්නවත් එන්න එපා කියලා. ඒ වුණාට අපේ ළමයිගෙත් කිසි පරිස්සමක් නැහැ නේ කුරුණේරු. ඒකයි. ඒක වෙන්න පුළුවන් සර්. ඒ වුණාට මේ මිනිහට වටිනව නේද? ඇහුළුවා නම් ආපහු දෙන්න. ඇත්ත ඇත්ත. සර් මට සමා වෙන්න ඕනි සර්. මේ වගේ විශ්වාසයක් නැති මිනිහෙක්ව මෙහෙට ගෙනත් දැම්මට. මං තුන් හිතකින්වත් හිතුවේ නැහැ. මේ යකා මේ වගේ ජරා වැඩක් කරයි කියලා සර්. अरे इतनी मारते का काले की इंदा दान्ना अंदरून मिनिया ही इंदा माँगी तो मुंह उधर इंदी की है ला पिस्सू का ताकरण ने पागुर मेरो अभी वो आगे ना नोदन में अनि केवला वेटी तो वो आपने करे लोगों दा हुआ